පුංචිව පුංචි විසික් කරන ලෑලි කෑල්ලකින් ඔගොල්ලෝ හිතනවද ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා. කියනවනේ අර වැඩෝ වැඩිය කතා කරන්නේ නැහැයි කියලා. දහක කොටයකින් නැත්තම් විසික් කරන නැත්තම් අයින් කරන ලී කෑල්ලකින් ඇත්තරම 50000ක් ලක්ෂයක් ඒ වගේ ප්‍රමාණයක් හොයන්න පුළුවන්ද මේ කැටයම් කලාවේ? පුළුවන්. මේ වගේ දේවල් කරලා තියෙනවා. තියෙනවා. සල්ලි ගොඩක් හොයන්න පුළුවන්. කැටයම් කපලා කෝටිපති වුණ මිනිස්සුත් ඉන්නවා. කැම් කපන්න පුළුවන් නම්, කැපෙන් කපන්න ආසාවක් තියෙනවා නම් ඒකට වාට හොඳ කලාත්මක ඇහක් තියෙනවා නම්, හොඳ ඉවසීමක් තියෙනවා නම්, එහෙම වුණොත් චිත්‍ර අඳින්න පුළුවන් වෙනවා නම්. ආයුබෝවන් කියලා පිළිගන්නවා සතියා YouTube channel එකට. ඉතින් ලෝකේ නැත්තම් අපේ රටේ ගත්තොත් කලාවන් ගොඩාක් තියෙනවා. ඒ කලාවන් අතරේ ඉතාමත් සූක්ෂම විදිහට ඉතාමත් සියුම්ව කරන කලාවක් තමයි මේ කැටයම් කලාව කියන්නේ. ඉතින් කැටයම් කලාව ගත්තොත් ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ කැටයම් කලාවට. හැබැයි මේ කැටයම් ගත්තොත් එහෙම එදා ඉඳලා ලංකාවේ ලොකු ඉතිහාසයක් තියෙන අලංකාර වූ කැටයම් කලාවක් තියෙනවා. ඉතින් පුංචිව පුංචි විසික් කරන ලෑලි කෑල්ලකින් ඔගොල්ලෝ හිතනවද ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා. පුංචි ලෑලි කෑල්ලක් අපි තැන් තැන් වල තියෙන ලෑලි කෑලි. නැත්තම් අපි ගහක පතුරක් කපලා අරගෙන ඒකේ නිර්මාණයක් කරලා නැත්තම් කොටයක් කපලා අරගෙන ඒකේ නිර්මාණයක් කරලා ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් ඒ වගේ හොයන කැටයම් නිර්මාණකරුවෙක් ඉන්නවා. ඉතින් අද මම ඔහුත් එක්ක තමයි කතා කරන්න සූදානම්. අද මාත් එක්ක ඉන්නේ චානුක දිලින. ඉතින් ආයිබුවන්. ආයිබුවන්. ඉතින් චානුක, එතකොට මේ කැටයම් කලාව කොහොමද පටන් ගන්නේ? කොයි කාලෙ වගේද පටන් ගන්නේ? දැනට අවුරුදු 2ක් වගේ. අවුරුදු 2ක් වගේ. එතකොට මේ කැටයම් කලාව පටන් ගන්න හිතෙන්නේ කොහොමද? ඔයාගේ ඇඟේ මේ කැටයම් කපන්න හැකියාව තියෙනවයි කියලා ඔයා අඳුරගන්නේ කොහොමද? මම චිත්‍රෙන්ද කලින්. හා. චිත්‍රෙන්ද මට හිතුණා ඊට වඩා දෙයක් කරන්න ඕන කියලා. ඒක තමයි ආමන්නේ කැටයම් කරන්න පුරුදු වෙන්නේ. කැටයම් පටන් ගත්තා. පටන් ගත්තා. කැටයම් කියද්දි ගොඩක් අය කැටයම් කපන්න උත්සාහ කරනවා. දැන් චිත්‍ර කලාවෙන් පටන් ගත්ත ඔයා කැටයම් කැපුවාට පස්සෙ වාට හිතනවාද චිත්‍ර කලාවට වඩා කැටයම් පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා? හිතනවා. හිතනවා. එතකොට චානුක දැනට ඔයා කැටයම් කීයක් විතර කපලා තියෙනවද? මේ වගේ කැටයම් 100ක් 100කට 50ක් වගේ කපලා කපලා තියෙනවා. කවුරු හරි ඉල්ලුවොත් ඒ දේ කරලා දෙනවා. ඉල්ලුවත් කරලා දෙනවා. හරි. එතකොට දැන් ඇත්තටම ගහක කොටයකින් නැත්තම් සික් කර නැත්තම් අයින් කරන ලී කෑල්ලකින් ඇත්තරම 50000ක් ලක්ෂයක් ඒ වගේ ප්‍රමාණයක් හොයන්න පුළුවන්ද මේ කැටයම් කලාවේ? පුළුවන්. පුළුවන්. මේ වගේ දේවල් කරලා තියෙනවා. දැන් කැටයම් කලාවට එන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් එයා පටන් ගන්න ඕනේ කොතනින්ද? එයාගේ මොකක් තියෙනවනේ හැකියාව? ඒකට තියෙනවනේ හොඳ හැක් තියෙනවනේ. ඉවසීම තියෙනත් ඕනේ. එන හොඳ කලාත්මක හැක් තියෙනවා. කලාත්මක හැක් තියෙනවනේ. ඉවසීම තියෙනත් ඕනේ. ඉතින් නිහඬ චරිතයක් බොහොම අමාරුවෙන් කතා කරන්න ගත්තේ. ඉතින් කියනවනේ අර වැඩෝ වැඩිය කතා කරන්නේ නැහැයි කියලා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි සවකිනෙක්ට මේ දේ දැනුවත් කරන්න ඕන හින්දා කතා කරන්න එකතු කරගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දවසක් වුණත් සද්ද නැතුව එයා භාවනාවක් වගේ ඒ වැඩේ කරනවා මම දැකලා තියෙනවා. ඉතින් මේ කලා නිර්මාණත් එක්ක ජීවත් වෙද්දී ඇත්තරම මේ කලාවත් එක්ක ජීවත් වෙන්නේ ඇත්තරම කලාවත් එක්ක ජීවත් වෙන ජීවිතය නිදහස්ද? නිදහස්. ඇත්තරම. දැන් මේ කැටයම් කලාවෙන් ඇත්තරම කිව්වොත් ලක්ෂ ගණන් නෙමෙයි ඊට වඩා ලක්ෂ 2 3 ලක්ෂ 4 5 හොයන්න පුළුවන් ලොකු කැටයම් නිර්මාණ හදන්න පුළුවන්නේ. ලංකාවේ ඒ වගේ දක්ෂ ඉන්නවනේ. ඒ වගේ එක දක්ෂයෙක් තමයි ඔයා. ඔයාට මේක ලංකාව විකුණනට වඩා පිටරට ෆොරිනර්ස් රට ඔයාට ලොකු ගාණකට මේක විකුණලා සල්ලි හොයන්න පුළුවන්. ඒක පිටරටට යවලා එහෙ විකුණන්න පුළුවන්. ඒ වගේ හැකියාව තියෙනවද මේ රටේ? ඒ වගේ හැකියාවක් ඒ වගේ අවස්ථාවක් ඔගොල්ලෝ උදා කරලා දීලා තියෙනවද? අතරම හිම දෙයක් තාම හරියට වෙලා නැහැ. ඔව්. හිම දෙයක් හරියට වුණාම පස්සේ මේ රජයෙන් හරි කරලා දුන්නොත් අපිට ඉතින් හිම දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ රටට ලොකු සල්ලියක් ගේන්න පුළුවන් ඒක. ගේන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිර්මාණ වලට පිටරට විදේශිකයන් හොඳ ඉල්ලුමක් තියෙනවද? තියෙනවා. තියෙනවා. ඒ වගේ අයටත් ඔය විකුණලා ඇති මේ වගේ නිර්මාණ. විකුණලා තියෙනවා. විකුණලා තියෙනවා. ඉතින් ඒ හින්දා සල්ලි ගොඩක් හොයන්න පුළුවන්. කැටයම් කපලා කෝටිපති වුණ මිනිස්සුත් ඉන්නවා. ඔයා දැකලා ඇති.
ඉතින් පුංචි විසිකරන ලෑලි කෑල්ලකින් කොට කෑල්ලකින් ගහක පොත්තකින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණයට ආස මේ නිර්මාණවලට ආස සහ මේ නිර්මාණ කරන්න කැටයම් කලාවට එන්න ඉන්න දක්ෂයන්ට මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? මම කිව්වා කියලා කැටයම් කපන්න එහෙම අජුම් වෙන්න එපා. ඔය හොඳ ඇහක් තියෙනවා. යෝසීම තියෙනවා. ටික ටික මේ ජීවුම් වෙනවා. ඔව්. ඒ කියන්නේ අර දැන් සල්ලි හොයන්න කියලා එකපාරටම කිව්වහම අපේ කොල්ලෝ කෙල්ලෝ බලනවා මේකට කැටයම් කපලා සල්ලි හොමු අපි. දැන් කැටයම් කපලා ලක්ෂයක් දෙකක් තුනක් හොයන්න පුළුවන් එකපාර. එහෙම කියලා මම කැටයම් කපන්න යන අර වෘත්තිය නවත්තලා. එහෙම නෙමෙයි. චානුක කියන්නේ ඕගොල්ලෝ කැටයම් කපන්න පුළුවන් නම් කැටයම් කපන්න ආසාවක් තියෙනවා නම් ඒකට වාට හොඳ කලාත්මක ඇහක් තියෙනවා. හොඳ ඉවසීමක් තියෙනවා. එහෙම වුණොත් චිත්‍රණ ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පොඩ පොඩ මේ පැත්තට එන්න කියලා. මං හරිද චානුක? හරි. ඒ විදිහට නෙන්න ඕනේ. ඉතින් එහෙනම් චානුක ලස්සන කැටයම් කපනවා. ගොඩක් අය වාගේ කැටයම් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න පුළුවන් මේ දේ දැක්කට පස්සේ. ඒ වගේ අයට ඔයාව කන්ටැක්ට් කරගන්න දුරකථන අංකය පොඩ්ඩක් කියමු. 076 319 4153. හරි. ඉතින් ඒ දුරකථන අංකය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. Facebook page එකේ link එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න ඕකට කැටයමක් ලබා ගන්න තියෙනවා නම් සහ කැටයම් කලාව ගැන කාට හරි විස්තර ගන්න තියෙනවා නම් අහගන්න තියෙනවා නම් චානුක ලෑස්තිද ඔයා කියලා දෙන්න. ඔව් ලෑස්ති. ඉතින් එහෙනම් ඒ නිහතමානීකමට ගෞරව කරනවා. එහෙනම් අදට ගිහිල්ලෙන්න කැටයම් කලාවෙන් රටට ලෝකයට ලස්සන කැටයම් නිර්මාණ කලා ලෝකයට කැටයම් නිර්මාණ බිහි කරන චානුක ගැන තමයි අද අපි කතා කරේ. ඉතින් කුංචි විසි කරන ලෑලි කෑල්ලකට වටිනාකමක් දෙන්න චානුකට හැකි වෙනවා. ඒ වගේම ලංකාවේ කැටයම් කලාව තුළ ඉන්න ඒ නිර්මාණකරුවන්ටත් ඒ දේ හැකි වෙලා තියෙනවා. ඉතින් ඔබටත් උරුම වුණ මේ බිලියන 9ක් වුණ මේ ලෝකේ ඔබටත් උරුම වුණ හැකියාවක් තියෙනවා. ඒක හඳුනගෙන ඒ අරමුණට යන්න. එහෙනම් අදට සමු ගන්න සතිය YouTube channel එක subscribe කරන්න, Facebook Instagram මා follow කරන්න. මම ශේෂාන් සේනාධිපති. ජය වේවා.